සබම සුභ දවසක් ප්‍රාර්ථනා කරනම ඔයාල හැමෝටම ඉතිං මේ තමයි මගේ අලුත් චැනල් එකේ පලවෙනි වීඩියෝ එක. චිත්‍රපඩි ලෝකයන චරිත ගැන ඔය ොලො නොදන්න දේවල් ඕලට විස්තර කරන එක තමයි මොම චැනල්ලකෙන් කරන්න බලාපොත්තු වෙන්නේ. ඉතිං මගේ පලවෙනිම වීඩියෝ එකෙන් මමද කතාකරන්න ලෑස්ති වෙන්නේ ඔයාලා හැමෝම දන්න මාවල් පවුලෙ දැවන්තම කොමික් චරිතයක් වෙන හල් ගැන. ඉතින් ම හල්ත් ගැන කතා කරන්න හිතුවේ සීරිසගේ පටන් ගැනීම ගන්න වගේම මාවල් කොමික් චරිතවලින් මම ආසම චරිතය හල්ක් නිසා. රොබට් බ්‍රුස් බැන එහෙමත් නැත්නම් හැමෝම දන බරුස් බැන කියන්නේ ඩොක්ට. බ්්‍රයින් බැන කියන අනුක විද්‍යාඥගේ සහ රෙබේකා බැනෑගේ පුතා. කොහොම වුනත් බරුස්ගේෙ තාත්තා අධිකවබීමට ඇබ්බැෙවුණ කෙන මේයා හිතනවා විකරණශීලීි පරීක්ෂණ නිසා මෙයාගේ දන්නේ වෙනස් වෙලා තමන්ට විකෘති දරුවෙක් ලැබිල කේලා. මේ නිසා මේ මනුස්්‍යයාට බ්‍රෘස පේන්න බැරිවෙනවා. ඒ නිසාම බෘෂ්ට තාත් අගෙන් බොහෝම වදවිදින්න සිද්ධ වුණ. දවසක් බ්‍රයින් රෙබේකව එහමත් නැත්නම් බරෝස්ග අම්මව මරණවා. ඒ දවසෙන් පස්සේ බ්රෝස්ක ජීවිතයේ ගොඩක් වෙනස්වෙනවා. ේ බ්‍රස් හැෙන්නේ එයාගේ නැන්දගේ ආද්‍රේෙ සහ කරුණාව එක්ක. ඒ කරුණාවෙක්ක හැදිවැන්න බ්‍රුස් ඔක්ස්ොර්ඩ් හාවඩ වගේම තවත් යුනිසිටිස් කිහිපයකම උසස් අධ්‍යාපනය හදාරනවා. ඒ වගේම බරස් ඔක්ස්වර්ඩ් වලදදි ටෝනිස්ටාක්ගේ තරකාරයක් වගේම හොඳම යාළුවෙක් වෙලා තියෙනවා. උසස් අධ්‍යාපනයෙන් පස්සේ බ්‍රෘස් නි්‍යෂ්ටික බෞතික විද්‍යාඥියෙක් වෙනවා ඉතින් මේ දක්ෂ න්‍යෂ්ටික බෞතික විද්‍යාත්ඥාට මුදල් ප්‍රශ්න තියෙන නිසා එයා මෙක්සිකෝේ තියෙන එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ න්‍යෂ්ටික පරීක්ෂණ අංශය වැරට යනවා. එහෙදී තමයි බැනට ජනලාර් තන්ඩ බෝල්ඩ් රෝස් වයි එයා ගේෙදුව බෙටි රෝස්වයි ුණගහෙන්නේ. ඉතිං මේ කාලෙද බැනර් අධික ගැමාකිරණ ප්‍රමාණයක් නිපදවන්න පුළුවන් නි්‍යියෂ්ටික ආයු දෙයක් හදනවා. හරියටම කියනව නම් එක ගැමාබෝම්බයක්. ඉතින් මේ ගැමා බෝම් එක පලවෙනි ටෙස්ට එක කරද්දි මේ කලාපෙට සාමාන්‍ය වැසේෙක් ඇතුළු වෙලා කියලා දැනගන්න ලැබෙනවා. මේ වෙලා වෙදි බැනර් තමන්ගේ සගයාඋුන ඊගෝ ස්ටාර්ස්කිිට එයා මිනිහව ආරක්ෂිත කරනක මේ කවුන්් ඩව් එක පොඩ්ඩකට පරක්කු කරන්න කියනවා. බලද්දි ස්ටාස්කි කියන්නේ සෝියට් ඒජන් කෙනෙක්. එයාට ප්‍රශ්නයක් නැහැ බැනට මොනවඋුණත්. බැනර් ඒ සාමාන්‍ය වැසියාව බේරගත්තා. හැබැයි බැනර්ට මේකෙන් බේරෙන්න්න බැරිවෙනවා ඒක නිසා බරුස් බැනර් අධිකව නිකුත් වුණන වික්‍රරණශීී අනුවලට නිරාවරණය වෙනවා. ඒත් බැනර්ග ශරේඩයේ තිබුණු කවුරුත් නොදන්න සාධකයක් නිසා පෘෂ්ට බේරෙන්න්න පුළුවන් වෙනවා. සමහරවිට බ්‍රෘස්ක තාත්තා හිතපුදේ ඇත්තක් ඇති. ඒත් මේ නිසා බ්‍රෝස් නිතරම පාලනයකින් තොරව ඉතාමත් බලවත් කොළපාට මනුෂ්‍යසුරුපයක් තියෙන විනාශකාරී රාක්ෂයක් වෙනවා. ජෙනරල් ෝස් තමයි ඒරක්ෂයාට හල් කියන නමදාන්නේ. පස්සේ බ්‍රෝෂ්ට සාමාන්‍ය විදියට හැරෙන්න්න පුළුවන් වනත් ඇඩිනලින් නිපද වෙන අවස්ථාවලද බැනට හල්වෙන්න ප්‍රේරණයක් ඇති වෙනවා. ඉතින් මේ හල් ගැන දැනගන්න ලොකී. හල්ව පාවිච්චි කරලා තමන්ගේ සහෝදරයව ඒ එක ඇන්නේ තෝර්ව පරාධ කරන්න හදනවා එත් එක අසාර්ථක වෙනවා ඒ වගේම ඒක නිසා හල් තෝර් අයන්මන් ෑස් එකතු වෙලා ඇවෙන්ජස් කණ්ඩායම හැදෙනවා. කාලෙකට පස්සේ හල්ගෙමේ දරුණු විනාශකාරී හැසිරීම් නිසා පෘථවයේ ආරක්ෂා කරන්න රිඩ් රිිචඩ් ටෝනි ස්ටර්ක් ඩොක්. ස්ට්‍රෙන්ච්, බ්ලක්් පැන්ත නාමෝ බ්ලක්බෝල්් පොෆිස එක් එකතු වෙලා හදපු රහසි අත කණ්ඩායමක් තීරණය කරනවා shutටල් එකක දාලා ජීවී නැති ග්‍රහලෝකයකට හල්කු පිට කරන්න. ඒත් හල්ක් වැරදීමකින් සකාර්වලට තමයි යන්නේ. හල්කව එහෙනායකයා වුන රෙඩ්කින් අල්ලගෙන සටන්ුවලට යොමු කරනවා. අන්තිමට හල්ක් සකාරවල රජවෙනවා. ඒ වගේම කයිරයා ඔෝල්ස්ට්‍රෝන් කියෙන කෙනාව රැජින කරගන්නවා. හල්ක් අපපු යානයේ පුපුරලා මිලියන ගානක් සහ තමන්ගේ ගැබ්ගත්ත බිරිඳ මැරුණ නිසා හල්ක් තමන්ව පෘතිවියෙන් එලොබ ීරෝ කියණයගෙන් පලිගන්නවා. ත් පිපිරීමට ඇත්තටම ව කියන්න ෝනෑ දැනගන්න හල්කාපහෝ ටෝනිස්ටාක්ගේ උද්වෙන් බ්‍රරස් විදියට හැරුණට පස්සේ ශිල්්ඩෙකෙන් හල්කව අත්තඩංගුවට ගන්නවා පස්සෙ කාලකදී හල් ආපහු සාමාන්‍ය විදියට වැඩ කරන්න පටන්ග. ඉතින් මේ තමයි ඔයාලට හල් ගැන හඳුන්න්න පුළුවන් කෙටිම විදිිය. ඊළඟට කතා කරමු හල්ගේ ශක්තිය සහඒ අර්තියෙන හැකියාවන් ගැන. ඉතින් හල් කියන්නේ මවල් විශ්වයේ කායිකව ශක්තිමත්ම අයගෙන් කෙනෙක්. සීමාවක් නැති ශක්තියක් ඉතාමත් හොඳ ඔරොත්තු දීමක් වේගවත් සුවවීමක් සහ අනුවර්තනය වීමක් තියෙනවා. ඒ වගේම තරහා යන තරමට තමයි හල් ශක්තිමත් වෙන්නේ. බයඇ සරහා මානිස්ක පීඩනය වගේ හාට්‍රේට් එකක වැඩිවෙන දේවල් නිසා ඇඩිනලින් මගින් සාමාන්‍ය මිනිසුන්ගේ කායික හැකියයා උත්තේජනය වෙනවා වගේම බ්‍රෘෂ්ට වෙන්නේ පාලනය කරගන්න බැඩිවිදියට හල්ක් බවට පත්වෙන එක. හල්ගේ කායික ශක්තියේ සීම මවක් නැතිම තරා. හල්ක සකාරවලට ගෙනියපු ශිප් එකේ ඇතිවන පිපීීම නිසා බලශක්තිර නිරාවරණය වීම හල්ගේ සාමාන ශක්තිය තවත් වැඩිවෙන්න හේතුවක් වුණා. ඒ වගේම තරහ වගේ දේවල් වැඩි වෙන තරමට හල් තව තවස් ශක්තිමත් වෙනවා. ආමඩේය ස්චෝ කියන විදිහට නම් බරෝෂස් හල්ගි ශක්තිය හොඳටම පාවිච්චි කරන්න මානසිකව ඉඩ දෙන්නෙ නෑලු. ඒකට හේතුව හල්ගෙන් අනිත්තයට වෙන හානිිය වලක්වන්නලු. හල්ගේ කකුල්ල මාංශපේෂි හරිම ශක්තිමත්. ඒ නිසා සෑහෙන දුරක් උසක් පනින්නට හල්ට පුළුවන්. කියන විදිහට හල්ට එක පැනීමකින් හැතැක්ම දාහක් විතර දුරට යන්න පුළුවන්ලු. ඔලිම්පස්කන්ද මුදුනට පොලෝමට්ට මේ ඉඳල වගේම පෘථවිකක්ෂය ආසානයටත් පැනලා තියෙනවලු. සංසුන් අවස්ථාවල හල්ගේ පිම්මක වේගය පෑඩ හැතැක්ම හාර්සිය හැතැතුනකට ආසන්නයි. හල්ක්ට තමන්ගේ ශක්තිය බාහිර පරිසරේ මත පාවිච්චි කරලා පිවත වැඩ කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහයට වේගෙන් අත්පුඩියක් ගහලා විශාලකම්පනැක් ඇතිකිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අත්හෝ පාාවලින් පොළොවට ගහලා බලවත්කම්පන තරංග ඇති කරන්නත් පුළුවන්. හල්ග ශක්තියෙන් නිසාමකායික හානිවලට ඉතාමත් හොඳින් ප්‍රතිරෝධයක් දක්වනවා. හල්ගේ සම ඇඩමැටියම් වයිබ්්‍රේනියම් තලවලට පවා තරමක ප්‍රතිරෝධයක් පෙන්නලා තියෙනවා. ඒ වගේම ඉතාමත් බලවත් එනර්ජි බ්ලාස්ටස් ඉතාමත් ඉහලසිට වැටීම් අධික සීතල අධික තාපය න්‍යෂ්ටික පිපිටීම් වලටත් හල් කොරොත්තු දෙෙනවා. හවමන් ටරෝච්ගේ නොව බ්ලාස්ට එකටත් ඔරොතුදීලා තියෙනවා. ඒ කියන්නේ පැරන් හයින්් මිලියනෙ එක උෂ්ණත්වය. කායික හානිවල් තියෙන අධික ප්‍රතිරෝධයක් තිබුණාත් හල්ට හානි කරන්න පුළුවන්. ඒත් හල්ට වේගයෙන් කාර්යක්ෂමව තමන්ට වෙන් හානිිය ආපහු සුවකර ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ සුවවෙන කාරයක් සිද්ධ වෙන්නේ තරාවේ තරමටම තමයි. පෘථවේතියන වෛරස් වගේ දේවල්වනින් හල්ට හානියක් නෑ දිගු කාලයක් වෙහෙසක් නැතුව ඉන්නත් පුළුවන්. ඒ වගේම තමයි හල්ක්ට සදාකාලිකුම මැරි ලයින්නත් බෑ මේක වෙන්නෙත් මේ හල්ට ලැබිල තියෙන සූපිරිි බලය නිසාම තමයි. එක පාරක් හල්ක්් ලේසියෙන්ම පලේන එකක් පහුකර ගැ දුවලා තියෙනවා ඒ වගේම හල්ක් නොට් අසුවක වේගයෙන් පීනලත් තියෙනවා. කලින්මම හල්ග පැනීම ගැන කිව්වන්නේ ඒ එච්චර දියුණුවෙන්න හේතුවත් හල්ග වේගේම තමයි. හිපවතාවක්ම හල් තමන්ගේ පැත්තට එන මෝටර්ල් මිසයිල නවත්තල තියෙනවා ඒ වගේම කැප්ටර්න් නඇමරිකාගේ ශිල්ඩක සුපර්සොනික් ස්පීඩ්ඩගෙන් එන සිිල්ව සෆවත් අල්ලල තියෙනවා හල්ගවේගේ ගැන බලාගන්න ඕන නම් හල් දෙදස්තුන ෆිල්ම් එක ආ පව් බලන්න. ඉතින් හල්ට හොල්මන් පේනවා ඒ වගේම ඒව එක්ක සංවිධනය කිරීමේ හැකියාවකුත් තියෙනවා ල්ගේ ඇඟ ගැමා බැටියක් වගේ වැඩකරනවා ඒ කියන්නේ ගැමා කරණ නිපදවීම පිට කිරීම කරනවා. වල්ඩ වෝ හල්ක් විදිහට ඉද්දී හල්ක් ඉතාම විශාල ගැමාකිීරණ නිප දෙව්වා. ඒ වගේම ගැමාකීරණ අවශෝෂණය කරගන්න හැකියාවකුත් හල්ක් සතුයි ඩොක්. බෘස් බැඩෑ කිව්වාම ඉතිං අහන්න දෙයක් නෑන න්‍යෂ්ටික ෞතික විද්‍යාව පිළිබඳව සූපරිිම මොලකාරයෙක්. ඒ වගේම පෘතිවේ හතර වැනි ස්මාටස් පර්සන් විදිහට ඉඳලා තියෙනවා. ල් විදියට ඉදදි බ්්‍රස් දක්ෂ සටන්කාරයෙක්. ග්‍රීන්ස්කා විදියට ඉද්දී කඩු, පලිහ, හෙල්ල වගේම ආයුද හොඳින් පාවිච්ච කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම ඩොග්‍රීන් විදියට ඉදදි ඩැන රැන්ඩිගෙන් සටන් ක්‍රම ඉගෙනගෙන තියෙනවා. ස්පයිඩ මෑන් එක පාරක් විහිළුවක් කරලා හල්කු බරස් වෙනකම්ම හිනස්සවලා පරද්ධවලා තියෙනවා. ස්ටැන්ලි කියන විදිහට නම් හල් කොළපාට වුණේ මාවල් ලායතනයට තීන්ත පිළිබඳ ප්‍රශ්නයක් තිබුණු නිසාලු. ඒ කියන්නේ කලින් හල්ට යොදාගත්ත අලුපාට ගැලපුනෙ නෑලු. ඒක නිසා ස්ටැන්ලි හල්ගේ පාට වෙනස් කරන්න කිව කියලා තමයි කියන්නේ. ඒ වගේම එක්දස් නම්සේ හැඩ තුනේදී තෝර්ව හඳුන්නනාා දෙන්න හේතුව වුනේ හල්ට වඩා ශක්තිමත් චරිතයක් ස්ටැන්ලි ඕනු ඕන නිසා. ඒත් කාලයක් එෙක් හල්ගේ ශක්තිය තෝර්ට වඩා වැඩියුුණ. එහෙනම් ඉතින් හල් ගැන ඔබ නොදන්න ගොඩක් කරුණු දැනගන්න ලැබෙන්න්න ඇති කියලා හිතනවා තවත් මේ වගේම මවල් පවල සුපිරිවරේක්ගේ ඔබ නොදත් වගතුක සමගින් මගේ දෙවැනි වීඩියෝ එකෙන් හම්බවෙමු. මේ ීඩියෝ එක හොඳයිනම් මගේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකට ලයික් කරලා ඔයාගේ යාළුව අන්ඩත් බලන්න ශෂයා කරන්න ඒ වගේම මේ වීඩියෝ එක් ගැන අදහසක් පහලින් කමෙන්් කරන්න